ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමා වන්නේ ඔබ දෙවිඳුන්ගේ වචනය සුළු කර නොසිතන්න. බයිබල් පදයේ ඊතෝපදේශ 13:13 දේව වචනේ සුළු කර සිතන්නාට විනාශය පැමිණෙයි. ඒත් ආඥාවට බය ඇත්තා විපාක ලබයි. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. දෙවිඳුන්ගේ වචනේ සීකරන දේවදරුවනි, එක් දවසක් ගෙවි තවත් දවසක් උදාවන විට දවසේ සිතුවිල්ල කෘතිය රැගෙන මම ඔබගේ ආලින්දයට පැමිණෙමි. ඇයිදයත් දෙවිඳුන්ගේ වචනේ ඔබගේ ජීවිතයත් ආත්මයත් අලුත් කරමින් උන්වහන්සේගේ අභිමුඛයට ඔබව කැඳවීමට බලය ඇති නිසාය. තවද ආසත් පොළවත් පහවන්නේය. නමුත් මාගේ වචනේ පානවන්නේ කියා ශුද්ධ මතෙව් 24:35 වන බයිබල් පාඩය තුලින් උන්වහන්සේගේ වචනේ විශ්වාසවන්ත බව හා ස්ථීරත්වය ගැන යේසුස් සමිඳුන් එදා පැහැදිලි කළසේක. එම නිසා අද දවසෙත් ඔබට යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ජීවිතයේ ආත්මික අඩුපාඩුකම් හා නොදන්නා ගැඹුරු දේ දේව වචනය තුලින් දැන ගැනීමට හැකි වේවා. දේව වචනේ මගහැර යන්නේනි. දේව වචනේ සුළු කර සිතන්නාට විනාශය පැමිණෙයි. ඒත් ආඥාවට බය ඇත්තා විපාක ලබයි කියා ඊත ප්‍රධාන දේව වචනේ දෙවිඳුන් කියා සිටින්නේ මන්ද? අද දේව වචනේ කියවීම, මෙනෙහි කිරීම, ඒ මත ක්‍රියා කිරීම හා ජීවිත ගොඩනගා ගැනීම බොහෝ විට අලසව හා මන්දගාමී ලෙසින් සිදුවන නිසාය. ඊට වඩා ආත්මික කිතුණුවන් පවා කාලය ගත කරන්නේ Facebook, අන්තර්ජාලය හා රූපවාහිනී වැඩසටහන් පෙළගැස්ම වෙතයි. රැකියාව අවසන් වූ වහම බස්රියේ, දුම්රියේ හා කාලයක් ලැබුණු සෑම මොහොතේම Facebook සමග කාලය ගත කරමින් ඔවුන් ලෞකික රසයක් අත්විඳී. නමුත් දෙවිඳුන්ගේ වචනේ සමග කාලය ගත කරමින් සත්‍ය මත ගමන් කිරීමට ඔවුන්ට නොහැකි වේ. දේව වචනේ භාවිතයට කැමති කිතුණුවනි, වත්මන් යුගයේ ශුද්ධ ලියවිල්ල නොයෙකුත් ආකාරයෙන් නවීකරණය වී ඇත. එනම් ජංගම දුරකථන, පරිගණක යන්ත්‍ර, ටැබ්, විද්‍යුත් සංග්‍රහ වැනි දේ තුළය. එම නිසා දේව ප්‍රේමයට ලංවීමට, ශුද්ධාත්ම බලය අත්දැකීමට දේව වචනය මත ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න. ඒ සඳහා ඔබ දේව වචනය නිතරම කියවා මෙනෙහි කරන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබ දේව වචනයට වඩා ලෝකේ කාරණාවලට ආශා කරමින් ඒට මුල් තැන දෙන්නේද? ඔබ නැවතත් එසේ නොකරන්න. මන්දෙයින් ඔබගේ වටිනා කාලය අපතේ යනවා වගේම ඔබ කාලෙකින් ඒට ඇබ්බැහි වී ජීවිතේම නාස්ති කරගන්නා බැවිනි. දේවදරුවන් වන ඔබ දේව වචනේ මගහරිමින් ලෝකාකාර දෙයට ලංවීම සුදුසු නැත. එම නිසා ඔබ අද පටන් තීරණයක් ගන්න. ලෝකාකාර දේ සොයන එක අතහැර දේව වචනේ සුළු කර නොසිතා දේව වචනේ කියවීමෙන් මෙනෙහි කරමින් දේව වචනේ තුල ඇති දෙවිඳුන්ගේ රහස් ලබා ගන්න. ඒ වගේම ඔබ දේව වචනෙන් පූර්ණ වී ඔබගේ ජීවිතය දෙවිඳුන් තුල ගොඩනගා ගනිමින් අනාගතේ ජය ගන්න. දේව වචනේ සුළු කර නොසිතා උන්වහන්සේගේ ආශිර්වාදේ ලබා ගන්න. මේ උදෑසන ප්‍රාර්ථනා කරමු. මාගේ යේසුනි, මාගේ ජීවිතයෙන් වැඩි කාලයක් දුන්නේ ඔබගේ වචනයට නොව ලෞකික ඌදේ වෙනත් දේ කෙරෙහිය. එම නිසා මම ඔබගේ වචනේ සුළු කර නොයෙකුත් විනාශයන්ට ගොදුරු වුනෙමි. එම නිසා අද පටන් ඔබගේ ආඥාවන් මම පවත්වා ආශිර්වාද ලබමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 119:48. මා ප්‍රේම කළාව ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින් ඔබගේ පනත් භාවනා කරන්නෙමි. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට
යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන 0.71588 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් දෙවිඳුන්ගේ වචනයට ප්‍රියවන සුබ දවසක් වේවා කියා ජීවනිදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.